කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධනාංශය මගින් ප්‍රතිපාදන සපයනු ලැබූ උඳුමුම් භෝග වගා ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.එල්. තේනුවර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ශේෂ්ත්‍රචාරිකාවේදී තහවුරු වුණා. මේ සඳහා අදාළ අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 8.9ක ප්‍රතිපාදන මුදලක් ලබා දී තිබේ. මෙහි ප්‍රතිලාභින් තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා. උඳුමුම් භෝගබගා ව්‍යාපෘතියේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හැර අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ ක්‍රියාත්මකයි. 2022 නොවැම්බර් මාස සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මේ සඳහා ප්‍රතිලාභින් 1962 දෙනෙකු සඳහා මුම් බීජ කිලෝග්‍රෑම් 4197ක් හා උඳු බීජ කිලෝග්‍රෑම් 4379ක් නොමිලේ බෙදා දුන්නා. මෙම සියලු බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහයිලුපල්ලම පිහිටි බීජ සහ රෝපණ ද්‍රව්‍ය ගොවිපළ මගින් මිලදීගත් ගුණාත්මක සහතික බීජ වූ බැවින් වර්ධනයේ සාර්ථක බව මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.එල්. තේනුවර මහත්මිය සඳහන් කරයි. එහෙත් වර්තමානයේ පවත්නා පලිබෝධනාශක හිඟය හා රසායනික පොහොරවල අධික මිල හේතුවෙන් ඇතැම් වගා ශේෂ්ත්‍රයන් මගින් බලාපොරොත්තු අස්වැන්න ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇති බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බොහෝ රාජ්‍ය නිලධාරීන් පිරිසගේ දායකත්වය ලැබුණා. විශේෂයෙන්ම මහයිලුපල්ලම බීජ හා රෝපණ ද්‍රව්‍ය කාර්යාලයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ හේරත් මහතාගේ දායකත්වය ඉතා ඉහළ බව සඳහන්. ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් කෘෂිකර්මාංශයේ විෂයමහර සංවර්ධන නිලධාරී නිලුෂි හේරත්මිය මෙන්ම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කෘෂි සංවර්ධන නිලධාරීන්ට සිය ස්තුතිය පුද කරන බව තේනුවර මහත්මිය සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ රඹෑව පල්ලස්කුළුම ග්‍රාමයේ කණ්ඩායමක් මගින් සිදු කර ඇති වගාව නිරීක්ෂණය සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.එල්. තේනුවර මහත්මියතුළු කණ්ඩායමක් පසුගියදා එහි පැමිණියා. මේ සඳහා රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි සංවර්ධන නිලධාරීන් වන MAI ප්‍රියදර්ශනී RWS බණ්ඩාර යන මහත්මීන් හා ප්‍රතිලාභින් පිරිසක් ද එක්වූහ. අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම පදාව හොඳට සිදු කරලා අසුණු ලබාගෙන තියෙනවා.